පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ රණවීරුවන් පහුගිය කාලේ නොයෙකුත් අධිකරණ වතා. කවුද දැරදි? ඒ අධිකරණ වලට ගිය රණවීරුවන් මුණක් ගන්නවා. ඔවුන් මේ ක්‍රියාවලියේ යම් තැනක ඔවුන් හිටියා. ඒ හිටියේ කාගේ නියෝදක? එවකට හිටපු ඒ ආරක්ෂක ලේකම්. ඔවුන් කවුරුවක්වත් කියන්නේ නැහැ වෙන කිසිම කෙනෙක්. අපිත් සමග ඔවුන් පුද්ගලිකව හම්බුන වෙලාවක කියන්නේ අපිට මේ කට් දුන්න නියෝදක. තමුන්නාසිරට තව දවස්සක් දෙකක් යනකොට ලොකෝ විශාල හිරිදරව්වක් ඇති වෙයි. මේ සිදුවන ඝාතන ඒ ඝාතන කළ පුද්ගලයන් තමුන්නා මේ රටටම ඇවිල්ලා අද හිට වෙනකොට කියනවා මතක තියාගන්න. මෙතෙක් මේවා ගැන හිතන්නට විඥානය නොතිබුණු හැම එක්කෙනාටම අන්න එතකොට ඒ විඥානය පහළයි. ඔවුන් මොනතරම් අසරණ වුණාද ඒ දුන්න නියෝගාන. ඒ අනුව ඔවුන් ජීවිතයේ අකමැතිව කොච්චර ක්‍රියාවල් ඔවුන්ට කියන්නට කරන්නට සිදු වුණාද කියලා. එදා රණවීරවන්ව පාවිච්චි කරේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ රණවීරවන්ව පාවිච්චි කරේ අපේ මාතෘභූමිය නිදහස් කර ගැනීම පිණිස මිස ඔහුගේ කාර්යයන් තුබගන්නට නොවේ. ඔහුගෙන් පසු ඔහුව ජම්පර් රැඳලා හිරගෙදෙට්ට ගිය යවුව කට්ටිය ඒ රණවීරවන්ව පාවිච්චි කරා යුද්ධයෙන් පස්සේ තමන්ගේ විරුද්ධවාදීන්ව ඝාතනයකි. තමන්ගේ විරුද්ධවාදීන්ව ගෙනහැල්ලා ශාරීරික වද හිංසා කළා. ඒ නිසා ඒ රණවීරවන්ව පාවිච්චි කළා ඒ කරපු ඒවා මොන තරම් ඛේදවාචකයක් වුණා. ඒක මේ රටට මොන තරම් කළු කැලමක් වුණා. ඒක මේ රටේ තිබෙන නීතියට ගැන කොච්චර සැහැල්ලුවටපත් වුණා. මුළු ජාත්‍යන්තරයක් ඒ සිද්ධීන් ඇහලා අපේ රට කෙලෙසුවා. ඒ කුරිරු ඝාතන, ඒ කුරිරු වද හිංසා මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුවෙනවායි කියලා කවුරක්වත් හිතන්නේ නැහැ. එතකොට කිසිම කෙනෙක් මේ රටෙන් පිටස්තර කෙනෙක් මේ රට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ස්වාධීන නීතිගරුක රාජ්‍යයක් කියලා පිළිගන්නේ නැහැ. Breaking.lk